වන් සුබ මධ්‍යහන ඔබස්වාදින් රූපහනි මධ්‍යහන පවාතිකාශය සමකින් මුලින් මවධානය ප්‍රතිී සිරස් තල වෙත. නිවුල පිටියේ කොරෝණ පොකුර තවත් ඉහල යයි. මිනිුවන් ගොඩ දවුල පිටිය වයන් ගොඩ පොලිස් ඇඩිරිිය අකණ්ඩවම යාගුඩත් ඳරවත් අතර කිසිදු දුම්ප්‍රියස්ථානයක දුම්්‍රිය නතර නොවේ. උසස් පෙළත් පහේ ශිෂ්ෂත්වයත් කල් යයිද නැද්ද! තීරණයඉදිරි අය හතුලිස් අටේදී. මුස්ලිම් අන්තවාදයට විරුද්ධ වෙනවාට වනිල් විරුද්ධ වුණා. මෛත්‍රී තවත් ප්‍රවාහස්ත් පෙළිකරයි. මට දැන් හොඳයි කියයා ප්‍රම්ප් ගෙදරයක්දී ්‍රම්පකිී දොස්තරලා දෙකිඩියාවක. දේශය පුවත්. මිනුවන් ගොඩ ඇගුලුම් කම්හලා ස්ත්‍රිත දියුලපිටිය කොවිඩ් පපුරේ කොරෝණ ආසාධිතින් සංඛ්‍යාව තුන්සිය විසි එකදක්වා ඉහලැගිය. ඒ එම ඇඟලුම් කම්හලේ තවත් සේවකින් දෙසි විසි දෙනකුට කොරෝණ වරසය ආසාධනයවී ඇති බවල් PCRර් පරික්ෂණවලින් තහුරු වී මතමගයි. ල කෝවි් පොකර ඒ දිනේවලවිට වාර්තාාව වූයේ රෝගීන් එක සිය එක්දනකු පමණයි. අධනදී වාර්තාාව වූදේ විසිදන මනිුව ගොඩ ඇංගලුම් කම්හලේ සේවකයන් බයි රජයේ ප්‍රති පාත්මන්තුව පවසන්නේ මෙම ආයතනයේ සේවකයන් සියල්දන මෙ වනට නිෝධහන්ටලක් කරසිනවා ට සම්බන්ධතවත් අයිට නම් ොරතුර ාදන ලෙස සෞක්‍ය අංශ ජනතාවගෙන් ඉල්ල මක්කරනවා සිල්ද රෝධහන්ට සහ පි පක්ෂණවට යමකර ොරන වරස පැතිියයාම වැලක්කීම ඒහි අරමුණ බයි වසග තොක වි්‍යාශ අධ්‍යක්ෂ ශේෂ ද ද ම . අපකාශ කරන්නේ අපිට ජනතාවගේ පැත්තෙන් දායකත්වය ක්‍රවශයෙනවා විශේෂෙන්ම මෙම ඇඟලු කක්මන්ත ශාලාවේ සේවය කළ සේවය කරන හෝ ඒ කක්මංශාලාවට සම්බන්ධතාවයක් තිබිච්ච කෙනෙක් ඇතට ආගිය කෙනෙක් ඉන්නවන. ඔන් සමාජයේ ඉන්නවන අපි ඔන්ගේ ඉල්ලා හිටිනෙ කුණා කරලා පොහෙවත් ඇවිදින්න කරන්න එපා ගෙදරට වෙලා ඉන්න. ඒවාගේම යම්කිසිවේදියකෙන් සෝසනකෝ තත්ත්වයක් තියෙනවනම් බහාම රජය රෝහලකට යන්න ඒ යනකොට. අතහොට සබන්දාලා ෝදල අට පිරිසු දෝතියාගෙන නිසි පරිදි මකාවනය පැළඳගෙන පෞද්ගලික ප්‍රවාහණ සේවයක් පාවිච්චි කරලා යන්න. පෞද්ගලික වාහනයක යන්න නැතුව පොදූ ප්‍රවාහණ සේවා පාවිච්චිකරන්න එප. යම් කිසි දෙකින් ප්‍රවාහණය සඳහා ගැටලුවත් තියෙනවාන ප්‍රදේශය සෞඛ්‍යංශ දනුවත්ක කරන්න තොට ඔුන් ප්‍රහණ අවශ්‍යතාවවයන් සලසාී. ඒගේම තමා ඒ ඇගලුම් කක්මංචලාක සවයකරපු හෝයට සබන්ධ කෙනෙක් ඒ ප්‍රේශීවනං එවුම් කොහෙවත් යන්නේ නැතුව සෝසන අබාධයක් ඇතා හෝ නැතා හෝ ඒ සියල ම දෙනා ප්‍රදේශන සෞඛ බල්ධාහිින් දැුවත් කරන්න තෝට අපිට අවශ්‍ය විදියට නිරෝධයනය කිරීම සහ අශ්‍ය පරීක්ෂණ කිරීම කරලා යම්කිසි විදිකේ රෝග ලක්ෂණ ඇතුවහෝ රෝගලක්ෂණ නැතුව. කොවිද්ධනේ රෝග අසාධතකේ අත ඉන්වන අපිට හඳුනා ගැනීමත් එතනින් එහට කොවිද්‍යධනේ රෝගගේ ව්‍යප්වීමත් අපිට වලක්වා ගන්න පුළුවන් වෙනවා. සමාජයට කරුණනා රෝගය ්‍යපතුූ හොත් අපට සහ අපගේ රෝහල් පද්‍රෘතියට ඒ දදාරගැීම පහසු බැවින් ජනතාවම සම්බන්ධයෙන් දැඩි අවධහනයම ක යුතු බව සෞඛ්‍යංශ අවධාරණය කරනවා. මේ අවස්ථා වාර්තාවෙන්නේ අපේ සමාජය සම්පූර්ණයම නිදහස්සච්ච වෙලාවක. තින් ඒ නිසා මෙතලින් සමාජයට මේ රෝගය පැතිරීම සහ නැතන් කාණදීමට තිෙන ඉඩකඩ වැඩි. ඉතින් ඒත්වය තුළ. ජනතාවගේ පත්තෙන් සහයෝගේ දෙන්නේ නැත්තන්ඒ ඉතාමත්ම අපිට පහසුව නො පාලනයකර ගැනීම. එහම වනොත් වෙන්නේ මේ සමාජයට මුදා හැරිලා සමාජය තුල මේ සමාජතවීීම සිද්ධ වෙන ඇතකට මේක විශාල කැල්ලක් බවට පත්වෙන්න පුළුවන් හමුණොත් අපිට අපේ රහල් පද්තියට අපිට දගගන්න බැරිවන්න පුළුවන් දඩිසක්කායක ගොල් ඇැතුල් කනකෝගින් ප්‍රමාණය වැඩවන්න පුළුවන් ඒත්ේ වලක්කා ගැනීමටනම් ඉතාමත් අපිට වැදගත්වෙනවා මේ අවස්ථාවේ ද සිල් දෙනාගේම දායකත්වේ. පහගේ කාලේ රජත් අපි සෞඛ්‍ය අංශයටත් තිබුණ චෝදනාව අපි මේ රෝග තත්ත්ය හගව නියමිත රෝගන් ප්‍රමාණය අපි කියන්නේන ඒවාගේ දෙයක් තිබුණ චෝදාවත් තිබන නමුත් ත්වශය මේක හංගලරන්න පුුවන් දෙයක් නෙවේ අපිට මේක දිගින්දිකටම රෝගේ වාර්තාාව හමුණ තෝගේ දිගකට පැතිරීම අපිට වලක්වන්න බෑ ඒනිසා අපි මේක රෝගය අප අතස් සවභාවන් කියෙන ජනතර්ග පත්තිනු අපි බලාපොත්තු වවා ඒ දිටම ජනතවත්්‍යතරතු අපිට කියයි කියලා මේ රෝග පාලන කිරීම සඳහා. මය අතම කොරන පොර සන්ධ ල. ොයායේේදී පළමුවෙන් හනුනාගත් රෝගේයේ කාන්තාවට පෙර, එම අයතනයේ වෙනක් සේවක සේවිකාාවන් කීව දෙනකුට රෝගේ වවැද ඇතිබව තහර ව යුද හමුදා පති න ජ ල් ල්ව මහතා පවසන්නේ. මේ කාන්තාවට ආසාධන උනාම අපි ඒකේ මූලාස්ත්‍රේෂවාගෙන යාමිදි තමයි අපට තේරුන්ගේ මෙහි ඉන්න සේවක සේවිකාන් කීප දෙනෙකු මෑට ප්‍රථමන්. යම් කිසි රෝගලක්ෂණ එම ආයර්තනය වෛද්‍ය අන්සේවවෙත රපූතුල තිබුණට ඉතින් ඒ අනුව තමයි ඉදිරියට ගිහිල්ල හාම ඒ අයවලුන් PිCRCRර් පරීක්ෂණ කිරීමට කටුතු කරුන් ලැබේ. ඒ අනුව මයි මේ ආකාරයට පොයි දාසා දෙන්නී ඇති බවට තහවරුන්නේ. එතින් ඔවුන්ගේ තවදුරට ඒවරුන්ද අපි තොරගත්න්න්නද එතරින් තවත් ඉදිරි ිලස්වයන මේ ඉදිරි කාය තුලෙද පට දැගැනීමට හැකියක්ක් ලැේෙ කියලට ලා රක් වන්න පුරුව. මේ ප නිව ගොඩ දියල පිියසහ වේ ගොඩයන පොි පලදශවලට පැව ද දහන ඇද නීතිය තවදරටත් ක්‍රියත්මකයි. පසුගේ පෑ විසි හතර තුළ ඇදරි නීතිය කඩ කළ පුද්ගලයන් පනස් එක් දෙෙකු අතර ගොඩටගත් බව පොලිසිය පවසනවා. ර න් ද ග ද ඇ ම් ස්ා ඇතු ්‍රදේශ පාලට ගොස් ත ග දර ක් ම්ර ස්ාන වල. අතර නොරන බව ශ්‍ර ලංකා දුම්්‍රියේවය පවසනවා කිසිේ වෙතත් ජනතාවට අත්‍යවශ්‍ය භාන්ඩ සැපයීමට පිවරගෙන ඇතිතවයි වාර්තාාවන්නේ. පහස්ට්‍රීනය ශිෂත්ව සහ උසස් පෙළ විභාග පිළිබඳ අවසන්තීන්දුව හෙට දවසේ ලැබෙන PCR පරීක්ෂණ වාර්තා අනුව තීරණය කරන බව රජය පවසනපා. ැ තිீர்ණ දැනම් දෙන මාධ හමුවේද அමාතිය කෙහලිය රம்பக்க මහතා මේ බව සඳහන් කලා. ඉදිරි අතලිස් සට ඉතාමත්ම තීරණාත්මකයි මේ සම්බන්ධව ගතයුතු තීන්දු තීරණ ගැනීමට පරීක්ෂණවල ප්‍රතිඵල අනුව එය සිදුුවෙන එක තමයි අපට මේ වෙනකොට ප්‍රකාශ කරන්න පුුවන්ගන්න. ඒ වගේම දොලොස් වවැනිදා උසස් පෙළ විභාගගේ තියනෙන. ඒවගේම ශිෂ්්‍යත් විභහගේ කොස් වනිදා මේ වනකොට සැලසුම් හදල තියෙනවා මේ වෙනකොට අවශ්‍ය සියල්ලුම සැලසුම් සහ අනිකුත් සියලුම පහසුකම් මසා අවශ්‍ය රෝජෙස්ටිෙක් සේ වනනම් පස්සුබම් නිර්මාණය වෙලා අවසානයි සියල දේ සදල රයි කෙසේ ත්. වස පCR වාර්තාාවන් අනුව අවසාන තිීන්දුවක් ගැනීමට අධ්‍යාපන අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා ස්ී ලංකාවින් විදේශයන්ට මුදල් ගලායාම අවම කිරම්ිඳ හා පීවර කේපයක් ගිනති වෙනවා. දෙදස් විශ්ෂේ අප්‍රියල් මාසේද අපි ආරම්භ කරා විශේෂ තැම්පතු ගෙනුමක් හැටියට ලෝකයේේ ශ්‍රීලාංකි කියය නෝනම කෙනෙක් ඇවිල්ලා ලංකාවේ තැන්පත් කරන්නත් එඒය විදේශවිනිමය වසෙන්ම පොලි පීමටත් ඒ අවකාශය තිබ්බා. ඒ සම්බන්ධව අර්ථමානය ගත්ත තිීන්දුව තමයි. විශේෂ තැන්පතු ගෙනුම් කල්පිරීමේ ආදායම් ඉදිරියේදී ශ්‍රී ංකාවෙන් පිතතට ප්‍රේශණය නොකරන පදනමුතුල ශ්‍රී ලංකා රුපියල් ගෙනුමට බැකරන්නට හැකිියවක් ලැබලද තින. ඒ රටින් බැහැකිීම නොහැකිව විදි. වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා. නව සේක වන්ධික්‍රමයක්හන්ඳුවා දීමසන හද කැමිනට අනුමතිය හිමි වුණ රජය විසින් ඒ සලුත් වන්ධි ක්‍රමයක් හඳුනාදීමට කැමිනට් මන්ඩලේ අවසර ලබල දුන්න, සේවක වන්ි ආත්ිනබන්ධ හතස් දෙන වගතියටටතේ. සේවකොට දුවන අනතුරක් සම්බන්ධයෙන් සේවා ලෝජකයන් වින් වන්දි කොමසාරිස් වෙත වන්දි ප්‍රකාශ ඉදිරිපත් කරනු නොරබම අවස්ථාවකෙ දැන්ට පවතින විදිවිධාන අනුව පැනවිය හැකි රුපියල් දහකවන දඩ මුදල ඉහල නැන්වීම. සේවකයන්ට ගෙවන වන්ධි ප්‍රමාණය මේ ආකාරයෙන් වැඩි කර ලතිය නොය කියෙන එකට අනුමැතිය ලබලදීලතින. ජාතක පාසල් දහසක් අරම්භ කිරීම ඇතුළු අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අසියා සන්වර්ධන බැංකු මුල්ලි සහ ලාගැනීම කැමිනේ මණඩලේතීරණය කරතිමෙනවා. අරජයේ පාසල්වල දීතික අධ්‍යාපන ගුණාත්මක සංවර්ධනය සඳ හාසියනු සංවර්ධට බැංකු මූල්ලිය සහය ලබා ැනීමේ සඳහා ඩොලර්මිලිය හාරසිියක මුදලක් ලබාදීල තිබෙනවා. ඒ සම්බන්ධව ජාතික පාන්සැල් දාහක් කිරීමේ වැඩ පිළිවෙල කඩිනම් කරන්නටත්. අධ්‍යාපන විද්‍යාපිට උපාධ පිරිනමන තත්ත්වකයට උසස් කිරීමත්. පූර්ණ අධ්‍යාපන වැඩ පිළිබල තුළ අධ්‍යාපනය ප්‍රතිසංවිධානයක් ඇති කරගන්නටත් කටයුතු කරමින් සිට්නවා මේ මුදල භාවිතා කරන්නේ ඒ වැඩ පිළිවලට. රට තුළ පැනගමින් තිබූ ස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කළහොත්. මුස්ලිම් මැතියමතිවරුන් ஆණ්ුවෙන් ඉවත්විය හැකිැයි බිය වූ පැවින් එම අන්තවාදයට එරෙහිව ක්‍රාකිරීමට හිටපු ආග්‍රාමාතිය රනිල් වික්‍රම් සිංහමහතා විරුද් වූ බව, හිටපු ජනාදීපති මෛත්‍රපාල සිරිසේ මහතා පවසනවා. ස්කු්‍රහරය පිළබඳස්වා බලන ජනාදීපතිකොත්ස මහමුවේ, ඊයේ සාක්ෂි ලබාදමින් හිටපු ජනාදීපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේ මෙම ප්‍රහාර වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වගකිවයොත්තේ, හිටපු ආරක්ෂ කලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුදරයාණයක් බවයි. රජ අතේක ව ීමම සසිට හ හනාවේ අපේල් අටමනත ජනාධිපතිවරයාගේ ප්‍රානත්වෙන් පැවති පොලිසිේ ේෂ් නි හ ටැවීමට එවකට පොලිස්පතිවරයාහ රජ්‍ය බද්ධසේ අධ්‍යක්ෂවයා සහභාගව ව න්න ට පි තු බද ත ප මහත ක සිටේ එදන පැවති ැවීම එවකට පොලිස්පතිවරයාාව සිටි පජ ජයසන්ද මතා සහ රජ්‍ය ුද්ධසේ ඒකට අධ්‍යක්ෂවරාවව සිටි එලන්ත ජවර්ද මහතා සහභාගී වූ බවයි. එම රැස්වීමේදී ඒවනට නිලන්ත ජයවර්තන මහතාට ලැවීතිබූ, ප්‍රහාාරයක් සම්න්ධන් පෙර දැනුවත්කිරීම ුද්ධිතොරතුර සම්න්ධයන් ජනාධපතිවරයාාව ඔ දනුවත් කලේ ැනගු ප්‍රශ්නයට සිරිසේ මහතා පිළිතුරලබාදුන්නේ නැත යනවෙනයි. ඉකුත් වසරේ අපේෙල් විසි එක්වන දින මෙලටට ප්‍රස්ථවාදී ප්‍රහරමාලාවක් එල්ලවන බවට ඒවකරාජ බුදුසේවේ අධ්‍යක්ෂවරයා ඔබ දැනුවත් කලේද. දෙදෙකවසිට මට මැටව ්‍රස් ප්‍රහරමලාාවක් එල්ලෝ බව පලමින් ැනුවත් කළේ මගේ ආරක්ෂක අංශයේ ප්‍රධනාවනතර ඒ සබන්ධීන සමාජාලා තුළින් දැනුවත් වනා. ඒ අවස්ථාව දීම ඒකට ජනපත ේකාමරයා ව උදේ සිනිවිවත්තම හතා ම අම දුවම සන්දී දැනුවත් කලා. සුව රාජ ුද්ධසේ හිටපු අ්‍යක්ෂ ලත ජයවර්ද මහතා මවා අමතල ස පිරිම් කියපයක් සිද්ද වනා තවේද කිය දන්න නැහැ මොම මේ ගැ ආක්ෂකලේකම් හෙමසිටයි පොිස්පති පජිත්තයි කලින් කියලා තිබේ. අවශ්‍ය පීවර ගත්තේ නැහැනුවෙන් ප්‍රකාශ කලා. හැමෝටමකිව්වා ඇ මට ොකව යනුවෙන් ජනාධිපතිවරයා ලෙස ඔබ රාජ බුද් සේ අ්‍යක්ෂවරයාගේෙන් විමසේ නැද්ද. මං ඒගැන ජයවර්ධන මහතාගගේ විමසවා. විට ජයවර්ධන මහතා පියවර ගත හැකි අට අයි දැනම්දුන්නේ. සේට මම ඒ ගන්න හදවා ඒත් සබන්ධ කරන්න ලැබුණ නැහැ කියලා පිළිතුරදුන්නා ඔබ විදස්කව සිටේදී මේයටට නිලධහරීට පහස්ුවෙන් ඔබ සම්බන්ධ කර ගැීමට හැකිද. හො විදස්කතව සිටියත් මෙනට නිධහරන්ට මව සම්බන්ධ කරගන්න කිසිම බාධාවක්තිම නෑ. රාජ්‍ය බුද්ධසේවේ පැවතියේ ආරක්ෂක මාත්‍යවරයා ලෙස ඔබ අටතේ නොවයිද. ආරක්ෂක අමාත්‍යවරයා විදිට මායටතේ රජ්‍ය බුද්ධසේ පැවතියත් ඒ ධික්ෂ නිධාරය වශයෙන් කටයතු කළේ ආරක්ෂක ලේකම්වර. ට ප ති ත ප ල රසේන හතා හ රජ බුද්ධසේ හිට ප ද්‍යක්ෂ නිලන්ත ජවර්දන මහතාතර, පියපුතු සම්බඳතාවකටත් එහගේ සම්බන්ධතාවයක් පැවතිී ඇයි, කොමිස මහමුවේ සාක්ෂි දිරිපත්වී ඇත්නම් ඔබ ඒ පිගන්නවාද. පියපපුතු සම්බන්තාව තිබුණේ ම හම සිරිය අතරේ. එකයි ආක්ෂක ලකම් තනතුර දුන්නේ ආරක්ෂක ලේකම් කියන්නේ ශ්‍රවිධ හමුතාපතිවර ආචරන කෙනෙක් හෙලිප්ට යන්නපුලුවන් අසීමමත වක් ප්‍රසාර තියෙනවා. අනික හෙමසිරට පරාජ්‍ය ආයතන රසක ප්‍රධන තනතුර දීලා තිබුණ ම දැනවත්ව ඉතිහාසේ කවදවත් හෙම තනතුරදීල නෑ අවුරදු විසිත් පහක වෙලා දන්නහින්න තමයි හෙම දුන්නේ හෙමසිරි මාව කෑමටත් ගෙරෙක් ගනවා. එහෙම තිබ පැනිවාරකට හෙ ගෙහුව කවදාද. අපේල් විස්සි එක ප්‍රහාරය. ට පොලිපති ආරක්ෂක ලකමයි කට වග කිය නන්නන්නේ. ප්‍රහර පෙළ මදව ෙ ලැුණු බදධ ොරතුර ොකහර මයි දේ න මේක ලොක්ම ේදනාව න මට කවරුත්ක පිගන්න හ ම ටේ ප්‍රසාද පත් වනේ ම දර කාල දුණන සිදිය නිසයි ව ටව ඕන ර මගේ දේවල් වෙනවා. එම නයි කියලා ජනාදපති වගකීම හරගන්න හැ ට ්‍රස්වාවද තරවන එක මර්ධනය රීම ආරක්ෂක අංශවල වගකීම. පස්කු ප්‍රහරයට පෙර මුස්ලිම් කාන්තාවන් නිකාබේ ඇඳීම ජාති ආරක්ෂාව තරජ ර . ක්ක කවන්සලට යජන කලාවස්ථාවේ. එම යෝජනාවට විරද්ුණේ කවද. ඒක ට යුදහමත පතිවරයා නිකාබේ හනම්කිරීමේ යෝජාවක් ජතක ආක්ෂක කවන් සිලට දිරිපත් කරති වුණ. එකක ආරක්ෂක මනලේ සිරදන එක වනත් ඒක ග මත රයා ට න විකම සිග හත පමක් ට විරුද්ද වුණන. අගමති වයා නිකාගේ තහනම් කිීම යෝජාවට කැමිනට මනලේදත් විුද වන ඒක පැව දී පාශික රජ ආන්දවතු. ්‍රමතවරයා පාශුවෙන් තමයි ස්ිම් යකයන් නෝජනවනිේ එයා විරුද්ධයි කියලා තමයි අගමති විරුද්ධ වනිේ. එ වනකට සුලතරආණ්ඩුවක් තිබේ, වෙවැෙන යෝජාවක් නල්ලලාඒ එක මුස්ලිම් ඇතිවරු විුද්දවෙලා ආඩුුවෙන් ඉවත්තුනොත් ප්‍රණයක්ව කියල හන විකසි හකිවා.. හිටපු අග්‍රාමාතය රනිල් වික්‍රම සිහ මහතා පස්කූ ප්‍රහාරය පිළිබඳ ස්යාපලන ජනාදීපති කොමිසම වෙත අද කැඳවාතිබුණා. රනිල් වික්‍රම සිංහමහතා කොමස මහමුවට පැමිණියද අද දිනේ සාක්ෂි ලබාදුන්නේ නැහ. ඒ ඔහු අසනීපතත්වෙන් පසුවන බව පවසා වෙනත් දිනයක්ක ලබා කැන මෙහේතුවேன். ஏ අනුව රනිල්වික්‍රම් සිංහමහතාට ලබන දහතුන් වනදා කොමිස මහමුව පෙනි සිටන ලෙස දැනුම් දේතිබෙනපා. මෙ අතර හිටපු ඇමතිවරුන් වනසාගල රත්නායක සහරුවන් විජයවාර්ධනයනායකෙන් කොමිසම මේ වන විට ප්‍රශ්ණ කරමින් සිටින බව වාර්තාාවනවා. න් දවිදී මහතාගේ සොහොයිරා නිදහස්කිරීම දේශපාලන්න බලපෑමක් මත සිදුවුවක නොවන බව අමතල් චමල් රජපක්ෂ හතා පහර්ලිමේන්තුවේදී අද අවදහරණය කළ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරයේදී තවත් අය අතරංගුවට ගැනීමට නීමිත බයි ඒ මහතා තවදුරටත් කියා සිටි. අපි දක්කා පීට වග්‍යතු ඇමතිවරෙගේ සහෝදරයෙක්ේ පස්සකු පාර සම්බන්ධාන ගියායි කියද කාරණ ප්‍රකාශද මාධ්‍යතුළ විධ ජනමාධතුල පලවෙන. ඒගේ ආසන්න්‍ය දිනක කියනවා හම දෙයක් නෑ නිසා තුමා නිදස් කරන්න සිද්ධ උනයි කියෙන කාර්. මේ ප්‍රකාශතික පස් පරවීම සහයම් වැඩපිලිත්ති වේෙන ද සහර කියනවා අල්බඳ ගැනීම සඳහායේ ප්‍රකාශණ කයුතු කයි කියල. කිීම සම්බන්ධයක් අණ්ඩුවත් එෙක්ක නෑ. සාමාන්‍ය පොලිසේ කරන රාජකාරී. සමවේදයන් අනුව තමයි ඒ කටයුතු සිදවෙලා තියෙෙන මෙම සැකරුව සිනමන් ග්‍රෑන් බෝභි පිරවීම සිදුකරන ලජ බෝමකරුවන ඉසා අහමඩ සමඟ ද්‍යස්ධාර්මය වර්ශයේ පාත්තන ලද ඇමතුම් හතැක සම්බන්ධතාවයක් මත බිස්සයි හතරයි ධාතරව නිද අතරැ ගොට අරගෙන තිය. මස තුන බැගින් දෙවතාවක්ක මාස හයක්ක කාලයක්ක් සදාහරඳු ියග ලබාගෙන වවශසට කයුතුර තියෙන. එසේ සිදුකරන ලද විමර්ශණ කටයුතුවලදී මෙම සැකකරු. බෝම්බ පිපිරවීම සහය වී ඇති බාවට හෝ ත්‍රස්තවාදී ක්‍රියා මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී කරුණු අනාතරය වී නෑ දුරගමන ඇතුම් ධාතක් පමණ තියනවා. ඒ සියලමු දුර කතන ඇමතුම් අරගෙන තියන්නේ කුමාත්‍යංශේ දුරකතන මගේ. වගේම ගැ අවසාන දුරකගර පිවිඩ අරතයෙ සිද්ිය වාස තුනගට පෙේ. ගොට ඒක නිසා තමයි රිචුව මේ පිළිබඳව අදාළ සාක් සයාදිය නැති නිසා තමයි ප්‍රනිදහස් කරන්න කටයුතු කරලා. යනැබැ නිදහස් කරයි කියලා ඒක මේ නිදෝශි භාාවෙනේ ඔලිසිය තවදුලටත් මේ පිබඳව ස්ොයාගෙන යන සමහර වෙලාවට පවිස්සරහද තවතවාය අතරංගෝට ගන්න පුළුවන්. පොලි මාධක ප්‍රකාශවරයා ඉතා පැහැදිලිය මාධ්‍ය තුළ මේකට සම්බන්ධයි මෙන්න මේ බෝම රැගෙන යෑමම කිය. පොලිසිය පිළිබඳව යම් විශවාසේ බිඳවැටීමක්තිව වෙන අගලෙ හැටිය ගත්තේ පුද්ගලට විසාහ අසාධන දලත්. සාමාන්‍යයෙන් යම් පැමිල්ලක් කරම පොිසිට ලැබුණම යම් තුළතුරු එවෙල කටකතා දෙෙනත් මාර්ගවලින් ආරච්චුනා යම් ම්ම අය අත්තඩංගොට අරගෙන ප්‍රශ්න කරලා කියන්න දේවල් එකින්ට අරීක්ෂණ කරලාස්. ෝදි කරල තමයි අවසාන තීන්දුවක් ගන්න සමහාරය අත්තරංුවට ගත්තර පස්සේ චෝදනාවක් නැත්තන් නිදහස් කරනවා. මේකගේ දේවල් සිදුවනවා දැ වෙලත් අලත් නෝජ පොලිස්පතිවරත් කරලා මේ සිද්ධ සම්බන්ධවම නැවත වරක් පරීක්ෂණ කරගෙන යනවා. මේක සාධාරණයක්ෙන් ඕන හැමන්ටම කිසිම වර්ධගායෝට නිදහස්වවෙලා රීන්නේ නෑ. ශ ්‍ය ලගන ප්‍රකාශිකුත් ාව ප්‍රකාශයකත්දක් යා න්වා සම්බන්දයි අනිව මක න දැන්කින හැමද ාතියයක් න සමාජීව සිං ල ඒක වර දි රන්න වැැබිලලද ්‍රකාශකවරයාේ කරබ ප්‍රකාශය සුදුසුන නමුත් එතුමා ප්‍රකාශය කරන්නතිවන පොලිස් රියක් කටේට පරීක්ෂණකින් පසුව. ය මාධ්‍යයට මාර්ධ්‍ය සදර්ශනා ධාන දේශපාලත්නය ඒක ත්ේ. දුලිබ මණ්ඩලේ පිළිහඳලපපුහුණු මධ්‍යස්ථානයේ දී පිංකමක් පැවැතුනා. මියගේ සේවකින්ට පින් පැෙන්වීමත් වත්මන් සේවකින්ට ආශිර්වාදයක්ත්පතා පින්කම සංවිධහන කළ බවයි වෙදුලිපල මණ්ඩලය පවසන්නේ. ලංකා විද්‍යල වන්ඩේ විසතුන්දාාකට අධික නිලධාරිසා සේවක සංඛ්‍යාව හුණ කර මධ්‍යස්ථාන තමයි පිළියන්ඳල් මුණ මධ්‍යස්ථානී අදවෙන්නකොට තිස්වසරක් සම්පයරණෙන දවස. ඒ අරමුණු කරලා ආශිර්වාදය කිරීම සඳහත් පින්කමක් සංවිධනය කර. අද මේ අවසංගරේ ඒවාගේ ලොකු පින්කමක් සියලුම අරුණ සාක්කත් කර ම පිසන් සංවිධානය කර පින්කම සංවිධානය කරද්දිී නොතිබිච්චය කරදරයක් ව්‍යශණයක් රටට ඇති වුණනා මේ කොවිID-19 පසංග නිසා එහන්ද අප මෙති සැසුන් කරපු සහ සහර වැඩ ල පට වල කරනු අපි පොත් සමගින්ස්වාදීින් රපුපහනිමධ්‍යන පත්විකාශය නිමවට පත්වනවා ඔබට සුබ දවසක්.